ඊළඟට ගන්න ස්ට්‍රක්චර් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ භාග ගණක් තියෙන්නේ. ගාණ කියනවා මෙහෙම, ගෝවි මහතෙක් මෙවර සමාගයේ කුඹුරේ ගොයම් කැපීමට යන්ත්‍ර යොදාගෙන තිබුණේ. පළමු දිනයේ මුළු කුඹුරෙන් 12න් 5ක් ද, දෙවන දිනයේදී ඉතිරියෙන් 7න් 3ක් ද ගොයම් කපනවලු. හරි. පළමු දවසේ පොඩක් නැස්තරික ලියාගමු. පළමු දිනයේ 12න් 5ක්, දෙවන දිනයේ ඉතිරියෙන් 7න් 3ක්. පළවෙනි ප්‍රශ්නේ, දෙවන දිනේ ආරම්භයේදී මුළු ගොයමෙන් කපුමන ප්‍රමාණයක් ඉතිරිව තිබුණේද කියලා අහනවා. පළවෙනි දිනේ 12න් 5ක් කැපුවා නම් මුළු ප්‍රමාණය අපි 12න් 12යි කියලා හිතන්නේ. පළවෙනි දවසේ කපපු ටික අඩු කරන්න. එතකොට දෙවනි දවසේදී ඉතුරු වෙන ටික එනවා. දෙවනි දවසේ කපන්න ඉතුරු වෙලා තියෙනවා 12න් 7ක්. දෙවනි ප්‍රශ්නේ අහනවා දෙවන දිනේ කොච්චරක්ද කපන්නේ කියලා. මෙයාට කියනවා දෙවන දිනේ කපන්නේ ඉතිරියෙන් 7න් 3ක්. පළවෙනි දවසේ 12න් 5ක් කපපුවාම ඉතුරු වෙනවා 12න් 7ක්. ඒ ඉතුරු වෙන ගණනෙන් තමයි 7න් 3ක් දෙවනි දවසේ කපන්නේ. හරි. 12න් 7 ගුණ කිරීම 7න් 3. 7 7 කැපෙනවා. මට මෙතනින් 12යි 12න් 3යි කියලා උත්තර එනවා. එක 12න් 3 කියලා උත්තරය දෙන්න පුළුවන්. නැත්නම් උඩයටයි දෙකම 3ෙන් බෙදලා 4ෙන් 1යි කියලා උත්තරය දෙන්න පුළුවන්. කැමති විදිහකට එක 12න් 3 නැත්නම් 4ෙන් 1. ඊළඟට රෝම ඉලක්කම් 3. ඉතිරි කොටස වර්ග මීටර 24000යි නම් මුළු කුඹුරේ වර්ගඵලයේ වර්ග මීටර කොච්චරද කියලා අහනවා. හරි. 24000 කියන්නේ මොකක්ද? මොකද්ද නවත්ද 24000 කියන්නේ? ඉතිරිය කියලා කියන්නේ නේද? ඉතිරිය 24000යි කියලා කියන්නේ වර්ග මීටර. ඉතිරිය කියන්නේ පළවෙනි දැන් මේ වෙති ගාණ ඇවිල්ලා තියෙනවා දවස් දෙකකට. පළවෙනි දවසේ කපපු ගාණ, දෙවෙනි දවසේ කපපු ගාණ. ඔය දෙකම කපපුවාම ඉතුරු වෙන ටික තමයි කියන්නේ ළමයි 24000යි වර්ග මීටර කියලා. එහෙනම් අපි හොයාගෙන ඉමු ඉතිරි වෙන ප්‍රමාණය භාගයක් විදිහට කොච්චරද කියලා. ඔය ගාණ කියන්නේ අපිට 24000ට සමාන කරලා මුළු ප්‍රමාණය හොයන්න පුළුවන්. හරි. පළවෙනි දවසේ කැපුවා 12න් 5ක්. දෙවෙනි දවසේ කැපුවා 7න් 3ක් නෙමෙයි 12න් 3ක්. 7න් 3 පාවිච්චි කරලා ගන්න උත්තරේ. පළවෙනි දවස් දෙක ඉවර වෙද්දී 12න් 8ක් කපලා ඉවරයි. හරි. මේක අවසාන උත්තරේ නෙමෙයි. පළවෙනි දවස් දෙක ඉවර වෙද්දී 12න් 8ක් කපලා ඉවරයි. පළවෙනි දවසේ 12න් 5. 12න් 7 යමු නෙමෙයි. ගොඩක් ළමයි මේ පළවෙනි පින් ගන්න උත්තරේ පාවිච්චි කරනවා. මේක ගන්න නැහැ. පළවෙනි දවසේ කැපුවේ 12න් 5ක්. දත්තරික උඩින් ලියාගෙන තියාගන්න. ඒක පැහැදිලි. පළවෙනි දවසේ 12න් 5ක්. දෙවන දවසේ 7න් 3 නෙමෙයි කියන්නේ අපි දන්නවා. ඒක පාවිච්චි කරලා ගත්ත උත්තරේ 12න් 3ක්. ඒ කියන්නේ පළවෙනි දවස් දෙක ඉවර වෙද්දීලා 12න් 8ක් කපලා ඉවරයි. එහෙනම් තව කපන්න කොච්චරක් ඉතුරු වෙනවද? මුළු ප්‍රමාණය 12න් 12යි. ලේකින් කපපු ටික අඩු කරන්න. එතකොට ඉතුරු වෙන ගාන 12න් 4යි ළම. හරි. මේක ඕන්න අපිට සුළු කරලා 4න් 1යි කියන පොඩි. බයටයි දෙකම 3න් බෙදුව හැකි. 12ට 4න් බෙදුව හැකි. 12ට 4වත් 3යි. 4ට 4වත් 1යි. ඉතිරි වෙන්නේ ළමයි 3න් 1ක්. හරි. ඔය ඉතිරි වෙන ගාන වර්ග මීටර වලින් නම් 24000යි. එයි මං 3න් 1 හොයපුවේ. 24000 කිය ඉතුරු වෙන ටික නිසා. එහෙනම් ඒකට අදාළ භාගය හොයාගෙන ඉන්න ඕනේ මුලින්. 3න් 1ක් 24000යි. මුළු ප්‍රමාණය මේක දිහා බලලා කියන්නේ 3න් 3යි. 12න් 12 නෙමෙයිද? 12න් 12 තමයි. එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් මේක දිහා බලන්න මෙතනම 3න් 1 අරන් මුළු ප්‍රමාණය 3න් 3යි කියලා හිතන්නත් පුළුවන්. හරි? මුළු ප්‍රමාණය 3න් 3යි. 3න් 1ක් 24000යි නම් 3න් 3ක් ගන්න 24000 ගුණ කරන්න 3. 72000යි. වර්ග මීටර් මුළු ප්‍රමාණයනේ අහන්නේ. මුළු නම් කුමුලේ මුළු වර්ගඵලය අහන්නේ. 72000යි වර්ග මීටර්. අකුරු දෙන විදිහ කියන්නම්. පළවෙනි එකට 1 ලකුණයි. දෙවැනි එකේ 12න් 7න් 7න් 3ක් කියලා ලියලා තියෙනවා නම් 1යි. මේ උත්තරය ආරම්භ වෙනවා 1යි. දෙවෙනි කොටසට ඔක්කොම ලකුණු 2ක් හම් වෙනවා. ඊළඟට තුන්වෙනි කොටසේ
මේක අරගෙන තියනවා නම් 1යි ඉතිරි අරගෙන තියනවා නම් 1යි තුනෙන් එක 24යි 1000යි කියලා අරගෙන තුනෙන් තුන 72000යි කියලා ගන්නවා නම් ලකුණු දෙක अरे ඊට පස්සේ මෙයාලා කියන මෙහෙම අවසාන කොටස කැපීමට යන්ත්‍ර දෙකක් යොදා පැය දෙකක් කාලයක් ගත වුණේ නම් මුළු කුඹුරේ ගොයම් කැපීමට ගත වන යන්ත්‍ර පැය ගණන අහනවා හරි මම මේකත් මකලා ගන්නම් ඉතුරු උනේ කොච්චරද ළම ඉතිරිය කියන්නේ පළවෙනි දවස් දෙකේ කැපුවාන් පස්සේ ඉතුරු වෙලා ටික කොච්චරද ඉතුරු උනේ විශ්මි තුනෙන් එකක් හරි ඔන්න තුනෙන් එකක වැඩක් කරන්න යන්ත්‍ර දෙකකට පැය කොච්චරද දෙනවද දෙකක් දෙවරක් දෙක මිනිස් දින වගේම තමයි යන්ත්‍ර පැයක් හරි මිනිස්සුන්ට නම් දින ගාණක් යන්ත්‍ර වලට පැය ගාණක් එකම විදිය තමයි වචන දෙක විතරයි වෙනස් අවසාන තුනෙන් එක කරන්න මිනිස් sorry යන්ත්‍ර දෙකකට පැය දෙකක් යනවා ඒ කියන්නේ යන්ත්‍ර පැය හතරක් යනවා මෙයාලා අහන්නේ මුළු කුඹුරේම කැපුවා නම් කොච්චර වෙලාවක් යනවා හරි තුනෙන් එකක් තමයි යන්ත්‍ර පැය හතර තුනෙන් තුනක් කොච්චරද කියලා අහන්නේ තුනෙන් එකක් හතර නම් තුනෙන් තුනක් කියන්නේ හතර වරක් තුන 12යි මුළු කුඹුරේම කපන්න යන්ත්‍ර පැය 12ක් යනවා අවසාන කොටසට ලකුණු දෙකයි අවසානයකට ලකුණු තුනක් තියෙනවා කවුරුද අපි තේරුම් අරගෙන තිබ්බනම් තුනෙන් එකක් කියන්නේ යන්ත්‍ර පැය හතරයි කියලා එක ලකුණයි මුළු යන්ත්‍ර පැය ගන්න යන්ත්‍ර පැය 12යි කියලා ගන්නවට ඉතුරු ලකුණු දෙක ලකුණු තුනක් හම් වෙනවා අවසාන කොටසට දෙකක් නෙමෙයි එතකොට මේක මෙහෙමම යන්න ඕනෙත් නෑ හරි මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා මේක අපිට හදන්න පුළුවන් අපි දන්නවා අවසාන දවසේ කැපුවේ හෙක්ටයාර 24000යි sorry වර්ග මීටර 24000 කපන්න යන්ත්‍ර දෙකකට පැය දෙකක් කියලා මේ කියන්නේ යන්ත්‍ර පැය හතරක් මුළු කුඹුරේ ප්‍රමාණය දැන් ටිකකට කලින් හැව්වා 72000යි හරි 24000ක් කපන්න යන්ත්‍ර පැය හතරයි 72000 කියන්නේ මේ වගේ 3 ගුණයක් 24000 වගේ එහෙනම් 4 වගේ 3 ගුණයක යන්ත්‍ර පැය ගණනක් යනවා යන්ත්‍ර පැය 12ක් යනවා. මෙහෙම හදන්නත් පුළුවන්. භාග වලින් ගන්න ඉස්සරහට යන්නත් පුළුවන් නැත්නම් අර ප්‍රමාණය දන්න නිසා මෙහෙම යන්නත් පුළුවන්. භාග වලින් යන එක ලේසි. හරි ඊළඟට දෙවනි ගාන A B මෙතන C B E වරහන් අපිට තුන්න ගානේ AB දිග 25යි කියලා printing mistake එකක් වැරදිලා වැටලා තියෙන එක නะ AB දිග 25යි නෙමෙයි 28යි හරි AB දිග අපිට දීලා තියෙනවා 28යි කියලා හොඳට බලන්න ළමයි මේ AEB කියන අර්ධ වෘත්තය හරි ඔතන පටල ගන්නවා ඔතන පටල ගන්න තමයි ඒ ගාන දෙන්නේ AB දිග 28යි කියලා දුන්නාම මුළු දිග අපේ හැම සූත්‍රයකම තියෙන ළමයි අරය තියෙන්නේ අරය කියන්නේ මේ මැද ඉඳලා පැත්තකට තියෙන දුර මෙයාලා මේ AB කියලා දෙන්නේ මේ වෘත්තයට අදාළව විස්කම්භය නැත්නම් මේ කේන්ද්‍රක කණ්ඩයට අදාළව විස්කම්භය තමයි AB කියන්නේ 28 කියන්නේ මේකේ අරය නම් 14යි මේක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ දෙය 28 පාවිච්චි කළා කියොත් දිගටම උත්තර ටික වරදිනවා හරි අරය 14යි හරි පළවෙනි ප්‍රශ්නේ අහනවා AEB චාප දිග 2πr 360 තීටා අගයන් ටික ආදේශ කළා උත්තරේ ගන්න විතරයි තියෙන්නේ පොඩි දෙයක් තියෙන්නේ අරය 14 තේරුම් ගැනීම විතරයි වැදගත් කෝණේ 180යි විතර කෝණේ 180යි දෙදේම 360 හරි 7ට 7 1යි 14ට 7 2යි 180ට 1යි 360ට 2යි දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි 22ක් දෙක කියන්නේ 44යි මොනවද මීටර් සෙන්ටිමීටර් එහෙම නෙමෙයි 44යි මීටර් ලකුණු දෙකයි
सूत्र आदेश उत्तर इलाट देवनी प्रश्न अर्ध वृत्ताकार से वर्ग फल मेकड़ सूत्र वर्ग अरे फाइव महत्ता है आर वर्ग के अरे वगे देखुण या मे अरे दिपार गुण तर आर वर्ग दा हतर गुण के दा हतर अरे दा हतर फोन एक असूम तुलसी हेट मेक सुनकर एक असूट एक्सी असू तुलसी हेट देखा हतट हते वाइका दा हतर हतर देखा दिखट देखिए वाइका दिखट देखिए वाइका इसी देखिए वा दा हतर अन्ने तुमसे अटाई वर्ग मीटर तुमसे अटाई वर्ग मीटर लखनऊ देखा है अरे आदेश है सूत्र लीला हरे का आदेश है देखा लखनऊ है हाँ तुमसे अटा करने वाला गुना कर ला है ना अनिक लखनऊ इतने पास में यहाँ लगी है ना वहाँ රෝමිලක්කන් තුනේ කියනවා ත්‍රිකෝණාෂ්ටාකාර කොටසේ වර්ගඵලය මෙන්න මේකේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය වගේ 308 වගේ දෙගුණයක් ලු මේකේ වර්ගඵලය 308 වගේ දෙගුණයක් ලු එහෙනම් අපෙන් අහනවා ත්‍රිකෝණාෂ්ටේ ඵලල BC හරි AD හරි දිග අහනවා මේ දෙන්නම ත්‍රිකෝණාෂ්ටේට අදාළව ඵලලනේ එයාලා අපිට දෙන දත්තය තමයි මේකේ වර්ගඵලය अर्ध वृत्त वर्ग पाले वागे देखुने अरे इतना कोट है मैंने मेहमान लिया हूँ मैं एक अधिक दान नो दीके दान नो रजिको ना से दीके दान नो लगा एबी क्या नहीं दीके ताह तरे वाले देखा कि एबी दीके याला गाने में क्यों विषय आटा है क्या विषय आटा गुना केरी म फाला ला दान ने एक्स के लगा मुको विषय आटा गुना केरी म एक्स දිගයි පළලයි ගුණ කරපුවාම මේ උත්තරෙන් මොනේ යාග වර්ගඵලය දන්නවා එනිසා දිගයි ඒ නිසා දිගයි පළලයි ගුණ කරලා මේ උත්තරෙන් සමාන කරනවා 308 වතාවක් දෙකට මේ උත්තරේ මොකක්ද කියලා දැනගන්න බෝඩ් එක බලන්න ඉන්න මේ බලන්න ඉතල හරියන්නේ නැහැ හරි මේක මේක කිව්වට නැත්තම් දන්නේ නැහැ නේද කොහොමද කියලා එනිසා බෝඩ් එක බලන්න ඉන්න සුළු කරද්දී 308 ලියා ගන්න මෙන්න මෙතන පොඩි දෙයක් තියෙනවා තුන් කිරීමේ ලේසියට මේක එන්නේ 308 ලියා ගන්න ළමයි 308 ආවේ මෙතනින් ආවේ කවුරුවේ කවුරුවේ ගුණ කළාද 22 14 ගුණ කරලා හරි මෙතන 308 ආපු තැන අපි දාගන්නවා 22ක් 14 මේක තරණ කපටි වැඩක් තුන් කිරීමේ ලේසියට හරි දැන් මට උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන් 14ට 14 ඒවා එකයි 24ට 14 ඒවා දෙකයි ඊළඟට මේ දෙකයි කපලා දාන්න පුළුවන් දෙකට දෙක එකයි දෙකට දෙක එකයි වෙන කිසිදු බෙදීමක් නොකර x වල උත්තරේ ගන්න පුළුවන් 22 මීටර කියලා එහෙනම් එම නිසා පළල වෙන්නේ 22 මීටර अरे मैंने मेरे कथा बोल दब बना परिमिति अटक पिच्चा मेरे कथा बना හරි මෙන්න මේක ගමු මේක නිකන් මම මේ වගේම පොඩි එකක් ගත්තේ දිග පළල පොඩ්ඩක් අඩු කරලා හරි මම නිකන් බැලුවා දැන් මේකේ වටේට මීටර දෙකෙන් දෙකට කණු දාන කතාවක් නේ තියෙන්නේ මේක දෙකෙන් දෙකට නේද ඔව් මම නිකන් මේ වගේ පොඩි එකක් ඇඳගෙන මට මෙහෙමයි මට මුලවනේ මෙහෙම මෙන්න මේකේ වටේම පරිමිතිය හොයාගෙන කණු දෙකෙන් දෙකට තියෙන නිසා
දෙකෙන් බෙදුවා නම් මේ වටේට යන කණු ගාන එනවා වටේම පරිමිතිය හොයනවා හරි මේ පරිමිතිය හොයලා වටේ දිග හොයලා දෙකෙන් බෙදලා මොකද කණු දෙකක් අතර පරතරය මීටර් දෙකනේ එතකොට මේ වටේට යන කණු ගාන එනවා හරි ඊට පස්සේ ඒ කණු ගානට මෙතන කණු ගාන බලලා එකතු කරන්න පුළුවන් මට පොඩි නිකන් අවිශ්වාසයක් වගේ නම් මේක ඔයාලට දැයි ඒ ඔයාලට වෙන දේවල් ඔයාලට විභාග දෙන්න පුළුවන් දැන් මේ අර කණු ගානම් පබළු ගානම් අල්ලන ඒ වගේ වෙලාවකට එකක් එකතු කරනවා පරතර ගාන හොයලා මතක නම් එහෙම ගණන් තියෙනවනේ පරතර ගානට වඩා එකක් පබළු ගාන වැඩි එහෙම ගණන් එනවනේ ඒතකොට මට පොඩි අන්චුවර ගතියක් තියෙනවා මේක හොයලා දෙකට බෙදපුවාම එන්නේ හරියම උත්තරය දෙන්නේ हर මේ දෙක 8යිනේ 8 සෙට් කරමු මොන 2යි 4යි 6යි 8යි හරි ඔන්න කණු ටික මෙහෙම කණු දාන්න පුළුවන් මට මේ ගණන් කරන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 කණු 11ක් ආවා මම මේ නිකන් මුළු ටික චෙක් කරලා බලනවා 4යි 4යි 8යි 8යි 6යි 14යි 14යි 8යි 22යි මුළු දිග 22යි පරිමිතිය 22යි 22 දෙකට බෙදුවොත් 11 වෙනවනේ ඒ කියන්නේ මේ පරිමිතිය හොයලා දෙකට බෙදපුවාම එන්නේ හරි කණු ගන්න පොඩ්ඩ මට විශ්වාසයි ඒක ඒ නිසා මම මුලින්ම කරන්නේ මේක වටේ පරිමිතිය හොයනවා හරි පරිමිතිය කියලා ඒ උත්තරේ ගන්නවා උත්තර දෙන්න බලමු මේ දිග ආවේ 28යි මේකත් 28යි එක පාර ගමුනේ මේක 28යි මේක 28යි කියන්නේ 50 මේක 22යි මේක 22යි කියන 44 මේ දෙකත් ආයේ මම හිතන්නේ 22 22ක් දාගන්න 44 එතකොට 44යි 44 හරි මේ දෙක එකතු කළා 100ක් වෙනවා 100ට 44ක් එතන 44 පළවෙනි එක මට වැරදුනා මේ දෙකක් 22යි නේද? ඔව් 22යි 22යි 44. ආ මේක ගන්න නෑ සෝරි. පරිමිතිය ගැති මේ දෙකෙන් නෑ. මේ 28 20 විතරයි. ඒකට මේ 44. එතකොට 44යි 44යි 88යි 88ට 20ක් 108යි. 108යි 8යි 116යි. පරිමිතිය 116යි. එහෙනම් මම මෙහෙම ලියන්නම් මේ ටික නම් කරන්න A B C D E A B C B E කොටසට අවශ්‍ය කණු ගණන 116 දෙකට බෙදලා ගන්න එකක් එකතු කිරීමේ මොකුත් නැහැ කෙලිම උත්තරේ ගැලපෙන එකම තමයි ඉන්නේ කණු 58ක් ඕන තව මේ කැලකට කණු දානවා හරි පොඩි උදාහරණයක් ගන්න මෙන්න මෙහෙම මේ දිග 8යි කියමුකෝ දෙකෙන් දෙකට කණු දැම්මොත් කණු කීයක් ඕනද දෙකෙන් දෙකට දාමු 2යි 4යි 6යි 8යි හරි කණු 1යි 2යි 3යි මේ දෙකයි 5ක් එනවනේ කණු 5ක් එනවා මේ දෙක ගලවලා තිබ්බොත් කණු කීයද? 3යි. 8 දෙකට බෙදුවොත් එන්නේ. මේ මුළු දිග අරගෙන දෙකට බෙදුවොත් එන්නේ 4යි. මේ කණු දෙක දාලා තියෙනවා නම් අවශ්‍ය කණු ගාන උනේ 3යි. බෙදපුවම වෙන ගානට වඩා එකක් අඩුයි. හරි? එහෙනම් AB කොටසෙන් දැන් මේ කණු දෙක දාලා තියෙනවා. මේ කණු දෙක දාලා තියෙන්නේ. මම ලියන්නම්. AB කොටසට අවශ්‍ය කණු ගණන. මේක ගද්දි ළමයි මේ කණු දෙක අතරින් ඉන්න ඕනේ හරි AB දිග ඉස්සලාම දෙකෙන් බෙදන්න ඕනේ මුළු දිග 14යි 14යි 28යි
ඉතියාට දෙකට බෙදපුවාම 14යි. මම දැක්කා 8ක් වුණා නම් මැදට කණු ඕන 3යි. හරි? මුලදික 8ක් වුණා නම් 8 දෙකට බෙදුවා 4යි. ඊට වඩා එකක් අඩු තමයි අර මැදට ඕනේ කණු ටික. එහෙනම් මුලදික 28යි 28 දෙකට බෙදුවා 14යි. ඊට වඩා එකක් අඩුයි මේ මැදට ඕනේ කණු ටික. මේ B කොටතර අවශ්‍ය කණු ටික 13යි. මුළු කණු ගණන 51 बलाकिया वार्षिक වාර්ෂිකව ගෙවිය යුතු මුදල වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල 100ට නම් මටයි මේ 100ට 8 කියන එකේ අදහස මොකක්ද මේකේ තේරුම මොකක්ද මොකද්ද දින ඉතින් මේකේ තේරුම 100ට 8 කියන එකේ තේරුම මොකක්ද දැන් මේක වරිපණම් බදු මුදලක් මේ බදු ගාණක් එතකොට මේ ගාණක් ඇතුළේ 100ට 8 වගේ එකක් තිබ්බොත් මොකද්ද මේකේ තේරුම? ඔව්. පුතේට ලස්සනට කිව්වේ නේද? කොහොමද? තරුච කොහොමද? බණ්ඩයක් නෙමෙයි. නිවස. නිවසේ වටිනාකම 100යි නම් බදු මුදල 8යි කියලා කියන්නේ. හරි? මේකත් එක කලපනවා නම් ඉතින් මේකේ තේරුම තමයි නිවසේ වටිනාකම රුපියල් 100ක් වුණා නම් බදු ගහන 8ක් අවුරුද්දකට හරි 100යි නම් 8යි හැබැයි 100යි නෙමෙයි මේක 40000යි 100ට 8යි නම් 40000ට කීයද කියලා බලන්න ඕනේ මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා 3200යි කියලා එනවා මේක නෙමෙයි උත්තරේ හැබැයි මේ වාර්ෂික ගාන කාර්තුවකට ගෙවිය යුතු ගාන ගන්න නම් කාර්තුවකට අවුරුද්දකට කාර්තු කීයද අවුරුද්දකට නම් 3200යි කාර්තු කීයක් වෙනවද අවුරුද්දකට 4 මේක බෙදන්න 4 උත්තරේ රුපියල් 800යි මේක ලකුණු වෙන්නේ මෙහෙමයි 3200ට නෑ 100ට 8යි නම් 40000ට කීයද කියලා බලනකොට 1යි 3200 උත්තරේට 1යි 3204ෙන් බෙදලා 800 ගන්නවට 1යි वटिनाक वेडिकरा
ඒ දින වටිනාකම කලින් 40000යි තිබ්බේ. දැන් මේ වටිනාකම වැඩි වෙලාලු. හැබැයි ප්‍රතිශතය වැඩි කළා නැහැ. කියන්නේ බදු ප්‍රතිශතය තවත් 108යි. ඊට පස්සේ මෙයාලා කියනවා කාර්තුව එහෙම තියෙද්දි ඒ වෙලාවේ දැන් වටිනාකම 40000 ඉඳලා යම් මුදලකට වැඩි වෙලා කොච්චරද? දන්නේ නැහැ. ඒක තමයි හොයන්න කියන්නේ. බදු ප්‍රතිශතය 108යි. කාර්තුවකට ගෙවන ගාණ 960යි කියලා දෙනවා. නිවසේ තක්සේරුව වටිනාකම අහනවා. හරි. කලින් ගානෙම අනිත් පැත්ත මෙතන තියෙනවා. කාර්තුවකට ගෙවන ගාණ දන්නවනම් වාර්ෂිකව ගෙවන ගාණ වෙන්නේ. වාර්ෂික බදු මුදල. කාර්තුවකට ගාණ 4න් ගුණ කරා. එතකොට එනවා වාර්ෂික නැත්නම් අවුරුද්දකට ගාණ එනවා. හරි. 0.4 වරක් 6 24යි 2ක් ඉතිරි. 4 වරක් 9 36යි 2යි 38යි. 1940යි. මේ බදු මුදල. මේක බදු මුදල. හරි. වටිනාකම එහෙම නම් නෙමෙයි නිකසෙ. කලින් එකේ බදු මුදල ආවේ අවුරුද්දට 3200යි කියලා. දැන් අවුරුද්දට 3840යි. හේතුව තමයි නිවසේ වටිනාකම වැඩි වෙච්ච නිසා. හරි. අපි දන්න දේ පාවිච්චි කරමු. දන්න දේ තමයි තාමත් බදු ප්‍රතිශතය 108යි. වටිනාකම 100යි නම් බදු මුදල 8යි. මේකේ තේරුම ඇගේ තියෙන ධර්මයට ගොඩක් හොඳයි. වටිනාකම 100යි නම් බදු මුදල 8යි. වටිනාකම තමයි මේ පැත්තේ යන්නේ, බදු මුදල් තමයි මේ පැත්තේ දාන්නේ. 3840 කිව්වේ ඒ නිවසර ගහපු බදු මුදල. එහෙනම් බදු මුදල් පැත්තට දානවා මේ පැත්ත. 8 කියන්නේ බදු මුදලක්. හරි. මේ පැත්ත තමයි ඒතකොට බදු මුදල් පැත්ත. 3840 මේ පැත්තට දානවා. මේ පැත්තට දාන්නේ ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඒක නුවන් යන්නේ x කියලා ගන්නවා. දන්න එක පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්. 100 නම් මට. 100යි නම් වටිනාකම 8යි බදු මුදල. 3840 කියේ බදු මුදලක් නිසා බදු මුදල් පැත්තට දැම්මා. ඇහුවේ වටිනාකම. එහෙනම් වටිනාකම් පැත්තට දැම්ම x. මොකද වටිනාකම දන්නේ නැති නිසා. මේක තියාගෙන හරක් ගුණ කරන්න 100 වතාවක් 3840 සමානයි 8 වතාවක් x. හරි. මේක සුළු කරද්දී දෙපැත්ත හරි. මේ පැත්ත මම උත්තරේ ගන්නම්. 3840 අගට බිංදු දෙකක් ඉඳන් විතරයි වෙන්නේ. ඒ 100 ගුණ කරන්න. සමානයි 8x දෙපැත්තම බෙදන්න 8ෙන් x සමානයි මම මෙතන බෙදනවා 38ට 8ව 4ක් තියෙනවා 8 වරක් 4 32යි 6ක් ඉතුරුයි 64ට 8ව 8යි 8 වරක් 8 64යි ගානට බෙදෙනවා තව බිංදු 3ක් තියෙනවා රුපියල් 48000යි මේකේ ලකුණු වෙන්නේ මෙන්න මේකට දීලා තියෙනවා ලකුණු දෙකක් වාර්ෂික බදු මුදල 3840 කියලා ගන්නකොට ලකුණු දෙකක් තියෙනවා ඊළඟට 48000 උත්තරේ ගන්නකොට ලකුණු දෙකක් තියෙනවා හරි ඊළඟට තුන්වෙනි ගානේ B කොටස B කොටසේ 80000 කියන්නේ මොකක්ද 80000 නේ ලක්ෂ 8 කියන්නේ මොකක්ද කියලා බලන්න හරි තීරුබදු ප්‍රතිශතය 140 කියලා දෙන්න ඕකෙන් ගන්න පුළුවන් தත්ත මොකද්ද මෙත්ම 140 කියලා කලින් ගානේ තෝයගම කතා කරා ඒ අදහසම තමයි මේකට ගලපලා කියන්නේ රුපියල් 100ක ගන්න ඕනේ තීරුබදු වශයෙන් वाहन वटनाहन वटनाक रुपया सी नाम रुपया हतल अनिवार्य वाहन वटनाक बधु मुदल हतलिया हतलिया बधु मुदल मे पैत मतगतिया मुखादि बधु मुदल मे पैत वटनाकम सी आई नाम हतलिया बधु मुदल हाँ मे पैत वटनाक वटनाक मे पैतदान बधु मुदल मे पैतदान වටිනාකම 100 නම් බදු මුදල් 40යි. ඔතන 80000 කියන්නේ මොකද්ද? වටිනාකමත් බදු මුදල්. තීරු බදු ලෙස රුපියල් 80000 ගෙවී යුතුයි. දාන්න බදු පැත්තේ. හරි. 80000 නේ ලක්ෂ 8ක්. මෙතන x. වටිනාකම අහන්න. හරස් ගුණ කරන්න. 100 වතාවක් ලක්ෂ 8 සමානයි
හතලිය වතාවක් x. මෙතන මෙහෙම කරන්න. මේ 40ට 40 1යි 80ටම 40 2යි කියලා කපන්න. මෙතන ඉතුරු වෙන්නේ 100. මෙතන ඉතුරු වෙන්නේ 2යි 0.1 2 3 4. 0.4. සමානයි x. දැන් මේකේ උත්තරයට යද්දි මෙතන බිංදු 4යි මෙතන බිංදු 2යි ඔක්කොම බිංදු 6යි. වරක් 2 2 මෙන්න වටිනාකම රුපියල් ලක්ෂ 20යි ලකුණු තුනක් තියෙනවා මේක මෙහෙම යන්න ඕනෙත් නෑ හැබැයි තව විදිහක් පුළුවන් දන්න දේ පාවිච්චි කරන්න 140යි නම් ප්‍රතිශතය බදු ප්‍රතිශතය 140යිනේ බදු මුදල ලක්ෂ 8යි අර දන්න දේ තමයි එක්කෝ මේ 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 ක්‍රමෙන් යනවා නම් මේ ලිය මුලින්ම දන්න දේ මේ ක්‍රමෙන් යනවා නම් මේ ලියන්නේ දන්න දේ 140ක් කියන්නේ ලක්ෂ 8ක් අපිට ඕනේ 100ක් කොච්චරද කියලා මුළු වටිනාකම කියන්නේ 100ක් කියන්නේ 140ක් ලක්ෂ 8යි එහෙනම් 100ක් කියලා මේකේ තර උත්තරේ වෙනවා 40ට 1යි 80ට 2යි 2.4 ගුණ කිරීම 100 2.4 ගුණ කිරීම 100යි අර උත්තරේ වෙනවා ලක්ෂ 20 ඔයාට හුරු ප්ලේස් කමෙන් යන්න ලකුණු තුනක් තියෙනවා හරි ඊළඟට සමුච්චිත සංඛ්‍යාත ගානේ පිස්තන් දෙකට එන්නේ ළමයි 68යි 74යි 68යි 74යි